ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා. අද කරන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඒ තමයි ඩයෝඩ්. ඩයෝඩ් එකක් ගැන මුල සිටම සියලුම ලෝකයේ තියෙන සියලුම ඩයෝඩ් වර්ග සහ සෑම ඩයෝඩ් එකක් ගැනම මුල සිට ඉතාමත්ම සරලව සාකච්ඡා කරනවා. මූලික ඉලෙක්ට්‍රොනික දැනුම කිසිවක් අවශ්‍ය නැහැ. ඒ අය සඳහා තමයි කරන්නේ තියරි ප්‍රැක්ටිකල් දෙකමත් එක්ක. හරි. ඉස්සෙල්ලාම අපි බලමු ලෝකයේ තියෙන ඩයෝඩ් වර්ග මොනවද කියලා. හරි. පළවෙනිම එක තමයි Rectifier diode. දෙක Zener diode. අංක 3 මෙන්න මේක පොඩ්ඩක් ඔබ අහලා නැති වචනයක් වේවි. Schottky diode. අංක 4 ෆොටෝ ඩයෝඩ්. අංක 5 LED. LED කියන ප්‍රධාන බල්බ් එක. ඔබ හිතයි ආවේ LED බල්බ් එක ඩයෝඩ් එකක්ද කියලා. 6 සිග්නල් ඩයෝඩ්. අංක 7 වේරි කැප් ඩයෝඩ්. අංක 8 ටනල් ඩයෝඩ්. එතකොට අපි බලමු මේ ඩයෝඩ් වර්ග ටික ගැන අඳුර ගන්න කලින් ඩයෝඩ් එක කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. පළවෙනි එක තමයි සන්නායකයක් කියන්නේ මොකක්ද කියලා ඔබ දැනගන්නවා. සන්නායක කන්ඩක්ටර් කියලා අපි කියනවා. සන්නායකයක් කියලා කියන්නේ විද්‍යුතය හොඳින් සන්නායනය කරන ද්‍රව්‍ය. ගන්න පුළුවන් අපිට රත්රන් AU කියලා කියනවා. ලතින් නමක් කොප, තඹ, ඇලුමිනියම්, රිදි. මෙන්න මේ වගේ අපිට සන්නායක ගණයට ගන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕන තවත් වචනයක් තියෙනවා. සෙමිකන්ඩක්ටර්. මොකද්ද සෙමිකන්ඩක්ටර්? මතක තියාගන්න, සෙමිකන්ඩක්ටර් මේක හරියට ගොඩ ජීවත් වෙන සත්තු ඉන්නෝ මිනිස්සු වගේ, දියේ ජීවත් වෙන සත්තු ඉන්නෝ මාළු වගේ, ඒ වගේම දිය ගොඩ දෙකෙම ජීවත් වෙන සත්තු ඉන්නෝ උභය ජීවීන් කියන කොටසේ. ආන් මේ වගේ සන්නාය විද්‍යුතයේ සන්නායනය කරණේවා තියෙනවා, විද්‍යුතයේ සන්නායනය නොකරණේවා තියෙනවා. මේ දෙන්නගෙම ಗುಣ තියෙන ද්විගුණ තියෙනේවා තියෙනවා. මෙන්න මේවට අපි කියනවා අර්ධ සන්නායක කියලා. අර්ධ සන්නායක. අර්ධ සන්නායක ද්විගුණ තියෙන සෙමිකන්ඩක්ටර් කියන ඒවාට උදාහරණ අපිට කියන්න පුළුවන් ජර්මේනියම් සහ සිලිකන් කියලා. මොකද්ද GE කියන්නේ? ජර්මේනියම්. SI කියන්නේ සිලිකන්. එතකොට අපි බලමු මෙන්න මේ ජර්මේනියම් සහ සිලිකන් වලින් හැදෙන අර්ධ සන්නායක වල අපිට තියෙන වැදගත්කම් මොකද්ද කියලා. එතකොට මේ ආකාරයට ජර්මේනියම් සිලිකන් වලින් සැදිච්ච අර්ධ සන්නායක මතක තියාගන්න ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. P වර්ගයේ අර්ධ සන්නායක, අනිත් එක N වර්ගයේ අර්ධ සන්නායක. මේව ඔබ මහා ගැඹුරින් ලොකුවට හිතන්න තරම් සංකීර්ණ දේවල් නෙමෙයි. P කියන්නේ මොකද්ද වචනේ තේරුම? මේ අකුරු දෙකෙන් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. ගොඩක් දේවල් වල මාතෘකා වලින් අපිට ගන්න පුළුවන් ලොකු අදහස් එනවා. මෙතන P කියන්නේ පොසිටිව් කියන එක. මෙතන N කියන්නේ නෙගටිව් කියන එක. ඒකෙන් මේකෙන් අදහස් කරන්නේ P
වර්ගයේ අර්ධ සන්නායකයක් ගත්තොත් එම අර්ධ සන්නායකය තුල වැඩියෙන් අන්තර්ගත වෙන්නේ ධන ආරෝපණ මතක තියාගන්න වැඩියෙන් අන්තර්ගත වෙන්නේ ධන ආරෝපණ නෙගටිව් n වර්ගයේ අර්ධ සන්නායකයක් ගත්තොත් එම අර්ධ සන්නායකය තුල තියෙන්නේ ඍණ ආරෝපණ එහෙනම් මෙච්චරයි ඔබ දැනගන්න ඕන p වර්ගයේ අර්ධ සන්නායකය කිව්වොත් p+ කියන්නේ ධන n වර්ගයේ අර්ධ සන්නායකයක් කිව්වොත් n නෙගටිව් මේ ඍණ ආරෝපණ තමයි අන්තර්ගත වෙන්නේ හරි එහෙමනම් දැන් අපි බලමු මේක පාවිච්චි කරලා ඩයෝඩ් එකක් හඳුන්වන්න. දැන් තමයි ඔන්න අපි ඩයෝඩ් එකට එන්නේ. මොකක්ද මේ ඩයෝඩ් එකක් කියලා කියන්නේ? මාතෘකාව ඩයෝඩ් වුණාට දැන් තමයි මාතෘකාවට එන්ටර් වෙන්නේ. හරි. ඩයෝඩ් එකක් කියලා කියන්නේ හරිම සරලයි. දැන් ඔබට ඉගෙනුවා දාරිත්‍රකයක් කියන්නේ මෙහෙම තියෙන තහඩු දෙකකට පරිවාරක දෙකක් දාලා ගධාරාව ගබඩා කරනවා. රෙසිස්ටරයක් කියන්නේ මේ වගේ අනේකකට ධාරාව පාලනය කරනවා. ඒ වගේ ඩයෝඩ් එකක් කියන්නේ ඉතාම සරලයි. p වර්ගයේ අර්ධසන්නායක කැබැල්ලක් සහ n වර්ගයේ අර්ධසන්නායක කැබැල්ලක් කියන මෙන්න මේ දෙන්න එකතු කරලා හදන ඉලෙක්ට්‍රොනික උපකරණයකට අපි කියනවා ඩයෝඩ් එකක් කියලා. හරි. මොකද්ද? p වර්ගයේ ධන සහිත අර්ධසන්නායකයක් සහ ඍණ සහිත අර්ධසන්නායකයක් පාවිච්චි කරලා හදන උපකරණයකට අපි ඩයෝඩ් එක කියලා කියනවා. එතකොට මේ ඩයෝඩ් එක තුල ජර්මේනියම් හෝ සිලිකන් කියන අර්ධසන්නායක අන්තර්ගත වෙන්න පුළුවන්. මේ ඩයෝඩ් එකක් තුල සංකේතය මෙන්න මේ ආකාරයට අපි නිරූපණය කරනවා මේකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ පැත්ත ධන ලෙසත් මේ පැත්ත ඍණ ලෙසත් කියනවා ධන පැත්තට අපි වචනයක් කියනවා ඇනෝඩය ඍණ පැත්තට අපි වචනයක් කියනවා කැතෝඩය කියලා එහෙනම් හැම වෙලෙම කැතෝඩය කියන්නේ ඍණ පැත්ත ඇනෝඩය කියන්නේ ධන පැත්ත මේක අපිට මතක තියාගන්න පුළුවන් මේක නිකන් මේ අතර තියෙන ඍණ ලකුණ කෙලින් අතර හිටවල වගේ කියලා හිතාගන්න මේ පැත්ත මේ ඉරි කෑල්ල තියෙන ඍණට ත්‍රිකෝණේ පාදයේ පැත්ත තමයි ධන පැත්ත එතකොට අපි බලමු මෙන්න මේ ඩයෝඩ් එකේ තියෙන ගුණාංග මොනවද කියලා. හරි. එතකොට ඔබට තිරයේ දිස්වෙන්නේ ඩයෝඩ් එකක් සාමාන්‍ය රෙක්ටිෆයර් ඩයෝඩ් එකක් මුලින්ම අපි කියපු. මේ ඔබට තියෙන්නේ දිස්වෙන්නේ රෙක්ටිෆයර් ඩයෝඩ් එකක්. හරි. ඔබට පේනවා මේ ඩයෝඩ් එක මේකට තමයි ඩයෝඩ් එක කියන්නේ. එතකොට ඔබට පේනවා මේකේ මොකද්ද? අලු පාටට චූටි රිදී පාටට ඉරක් තියෙනවා. හරි. එතකොට මතක තියාගන්න ඩයෝඩ් එකක් දැක්කම අඳුරගන්නේ මෙන්න මේ විදිහට. මෙහෙම තියෙනවා නම් මෙන්න මේකේ මේ වගේ පොඩි පටි කැල්ලක් තියෙනවා නම් අන්න ඒ පැත්ත තමයි ඍණ පැත්ත අනිත් පැත්ත තමයි ධන. එතකොට මේක කැතෝඩය. එහෙනම් මේ රිදී පාට ඉර තියෙන anu කැතෝඩය මේ පැත්ත අපිට එහෙම නැති පැත්ත anode කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි අපිට මේක තියන්න වෙන්නේ. හරි. එතකොට මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි අපි රෙසිස්ටරය ගැන කතා කරද්දි රෙසිස්ටරයට ධන ඍණ ભેදයක් තිබෙන්නේ නැහැ. කන්ඩෙන්සර් ගැන කතා කරද්දී ධන ඍණ ભેද තියෙනේවත් තිබුණා නැතිේවත් තිබුණා. ඔබ මතක තියාගන්න මෙන්න මේ ඩයෝඩ් එක කියන්නේ පැහැදිලිවම ධන ඍණ ભેදයක් තියෙන පොලරයිස් ඉක්විප්මන්ට් එකක්. එහෙනම් මේක නිසි විදියට නිසි පැත්තට සවිකිරීමක් සිද්ධ කරන්න ඕන. හරි. එතකොට මේ ඩයෝඩ් එක සම්බන්ධව දැන් ඔබට තවත් වචන දෙකක් ඉගෙන ගන්න වෙනවා. ඒ තමයි පෙර නැඹුරුව සහ පසු නැඹුරුව. පෙර නැඹුරුව පෙර නැඹුරුව කියන එකට අපි කියනවා forward bias කියලා. පසු නැඹුරුවට අපි කියනවා reverse bias කියලා. එතකොට මේ මාතෘකාවෙන් මේ මාතෘකාව දෙකිනුත් ඔබට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් ඇත්තටම අපි කන්ඩෙන්සර් රෙසිස්ටර් ගැන කතා කරද්දී මෙහෙම බයස් ගැන කතා කරේ නැහැ. මතක තියාගන්න ඩයෝඩ් එකක් කිසියම් බැටරියකට සම්බන්ධ කිරීමේදී ක්‍රමවේදයන් දෙකකට සම්බන්ධ කරනවා. බැටරියේ ධනාග්‍රය ඩයෝඩේ ධනාග්‍රයටත් ඇනෝඩයටත් බැටරියේ ඍණාග්‍රය ඩයෝඩේ ඍණාග්‍රය කැතෝඩයට සම්බන්ධ කරනවා නම් අපි ඒකට කියනවා පෙර නැඹුරුවක් එහෙමත් නැත්නම් ෆෝවර්ඩ් බයස් කිරීමක් ලෙස. ඒ වගේම බැටරියකට සම්බන්ධ කිරීමේදී බැටරියේ ධනාග්‍රය ඩයෝඩේ ඍණාග්‍රයටත් බැටරියේ ඍණාග්‍රය ඩයෝඩේ ධනාග්‍රයටත් දෙපැත්ත මාරු කළා මේ විදිහට සවි කරනවාට අපි කියනවා රිවර්ස් බයස් කියලා. මොකද්ද මේකේ වැදගත්කම? මෙන්න මේක තමයි ඩයෝඩ් එක ඔබ ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ. මොකද්ද? මතක තියාගන්න ධනට ධන ඍණට ඍණ දීලා ෆෝවර්ඩ් බයස් කරොත් මේ ඩයෝඩ් එක ධාරාවක් ගලාගෙන යනවා කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම
මෙන්න මේ ආකාරයට ධනට ඍණ මාරු කරලා ගියොත් මේක හරහා මෙහෙම ධාරාවක් ගලාගෙන යන්නේ නැත. මෙන්න මේක තමයි වැදගත්ම කාරණේ ඩයෝඩයක් සම්බන්ධව ඔබ දැනගන්න ඕන. එහෙමනම් ධනට ධන ඍණට ඍණ දුන්නොත් මේක හරහා ගිහිල්ලා අපිට ධාරාවක් පරිපථයේ සම්පූර්ණ වෙන්න ධාරාවක් යනවා. උදාහරණයක් හැටියට මෙතන බල්බයක් තියෙනවා නම් මෙතෙන්දි මේ බල්බය කිසි ගැටලුවක් නැතුව දැල් වෙනවා. මෙතන බල්බයක් හයි කරලා තිබ්බොත් මේ බල්බය දැල්වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා හොඳින් මතක තියාගන්න. නැවතත් කියනවා ධනාග්‍රයට ධනාග්‍රයත් ඍණාග්‍රයට ඍණාග්‍රයත් සිටින විදිහට සාධි කරොත් ඒක ෆෝවර්ඩ් බයස් කියලා කියනවා. ඒක හරහා ධාරාවක් ගලා යනවා. මේකෙදි ධාරාවක් ගලා යන්නේ එහෙනම් වැදගත්ම කරුණ තමයි ඩයෝඩයක් තුළ ධාරාව ගලා යන්නේ එක් දිශාවකට පමණි. ඔන්න ඕක තමයි වැදගත්ම සිද්ධාන්තය ඔබ විසින් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු ෆෝන් රිපෙයාර් කිරීමේදී මේක ගොඩාක් ඔබට වැදගත් වෙනවා. එහෙනම් ඩයෝඩයක් තුළ ධාරාවක් ගලා යන්නේ එක් දිශාවකට පමණි. කරුණක් හැටියටත් අපි ඒක ලියනවා. ඒ තරම්ම වැදගත්. එකක් තුළ ධාරාව ගලා යනුයේ එක් දිශාවකට පමණි. හරි. එතකොට දැන් ඔබ දන්නවා ෆෝවර්ඩ් බයස් කරොත් විතරයි ධාරාවක් ගලාගෙන යන්නේ ඩයෝඩයක් තුල. හරි. දැන් අපි බලමු මේක චෙක් කරලා මල්ටිමීටරයක් පාවිච්චි කරලා මේ ඩයෝඩ් එක චෙක් කරන්නේ කොහොමද කියලා. මතක තියාගන්න ඩයෝඩයක් චෙක් කරද්දී අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ මෝඩ් එකට දාන්න ඕන. මේ ඔබට පේනවා මෙන්න මෙතන තියෙනවා ඩයෝඩ් එක මාක් එක. පේනව නේද? හරි. ඒ මාක් එක එන්න නම් එක එක මල්ටිමීටර්ස් වල එක එක විදිය ඕන ඩයෝඩ් මාක් එක එන විදියට මේ ආකාරයට දාගන්නවා. දාගත්තට පස්සේ මතක තියාගන්න ඕන ඔබ මේකේ ධනාග්‍රය තමයි රතු, ඍණාග්‍රය තමයි කළු කියලා. හරි. අපි මේක මේ ආකාරයට සම්බන්ධ කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඔබට පේනවා 0.49 වෝල්ට් කියලා තමයි පෙන්වන්නේ. හරි. මෙහෙම අල්ලද්දි මේව මේ විදිහට අල්ලන්න එපා. ඕම් රේන්ජ් එකේට දාලා අල්ලද්දි. හරි. මේක 0.49 ලෙස පෙන්වනවා. අපි මේක අනිත් පැත්තට ඍණට ධනත් ධනට ඍණත් ලෙස ෆෝවර්ඩ් බයස් කරලා අල්ලමු. රිවර්ස් බයස් කරලා ඔබ රීඩින් එකක් කියවන්නේ. මෙන්න මේක තමයි ඩයෝඩ් එකක් චෙක් කරන සරලම විදිය. නැවතත් කියනවා ධනට ධන ඍණට ඍණ දුන්නම රීඩින් එකක් පෙන්වන්න ඕනේ. මෙතන ඔබට පේනවා පෙන්වන්නේ වෝල්ටීයතාවක්. 0.49 වෝල්ටීයතාවක් පෙන්වනවා. අනිත් අතට බලද්දි අගයක් පෙන්වන්නේ නැහැ. දෙපැත්තටම අගයක් පෙන්වනවා කියන්නේ මේ ඩයෝඩ් එක ෂෝට් වෙලා පිච්චිලා කියනවා. හරි. මං ගාව ඩයෝඩ් ගොඩක් තියෙනවා. ඩයෝඩ් වැලක් තියෙනවා. අපි මේ වැලෙන් ඩයෝඩ් කීපයක් චෙක් කරලා යම්කිසි දළ අවබෝධයක් ගන්න බලමු. එතකොට පළවෙනි ඩයෝඩ් එක අපි බලමු. මේ විදියට ඔබට පේනවා 0.488 ලෙස පෙන්වනවා. එහි ධාරාව වෝල්ටීයතාවේ ඊළඟ එකේ 0.429 කියලා පෙන්වනවා. ඊළඟ එකේ 0.7394 කියලා පෙන්වනවා. දැන් ඔබට පේනවා ආසන්නතම අගයන් වලින් තමයි වෙනස් වෙන්නේ. 0.408 ලෙස පෙන්වනවා. හරි. මේ අගිර පෙන්වනවා. මේක දැන් බලමු අපි අනිත් පැත්තට තියලා ඒ අගයන් පෙන්වනවාද කියලා. මේවා හොඳ ඩයෝඩ් නම් රිවර්ස් බයස් කරාට පස්සේ එකකවත් අගය පෙන්වන්න බෑ. හරි නේද? ඔබට දැන් තේරෙනවා නේද? හරි. මෙන්න මේක තමයි ඩයෝඩ් එකක් චෙක් කරන විදිය. එක් දිශාවකට රීඩින් එකක් පෙන්නලා අනිත් දිශාවට රීඩින් එකක් පෙන්වන්නේ නැහැ කියන්නේ මේ ඩයෝඩ් එක හොඳින් වැඩ කරන ඩයෝඩ් එක. මතක තියාගන්න. එහෙමනම් අපි ඩයෝඩ් එකක් චෙක් කරන්නේ කොහොමද? රූප සටහනකුත් ඇඳලා මම ඔබට පෙන්නනවා. මෙන්න මේ ආකාරයට තියුවොත් මේක ධන නම් මේක ඍණ නම් අපි මල්ටිමීටරේ තියන්නේ මල්ටිමීටරේ ප්‍රෝබ් දෙක තියන්නේ කොහොමද? ධනට ධනත් ඍණට ඍණත් ලෙස මෙන්න මේ විදියට තියුවම එතකොට අගයක් පෙන්වන්න ඕන. මේ ආකාරයට තියුවම පිසු නැඹුරු පෙර නැඹුරු පසු නැඹුරු විදිය අගයක් පෙන්වන්න බෑ. ඕක තමයි ඩයෝඩ් එකක් චෙක් කරන සරලතම ආකාරය. මම හිතනවා දැන් ඔබට ඩයෝඩ් එකක් චෙක් කිරීම සම්බන්ධ මන අවබෝධයක් එන්නේ නැති කියලා. ඊට පස්සේ අපි බලමු ෆෝන් එකේ සිම්ලි ඩයෝඩ් එකක් චෙක් කරන්නේ කොහොමද කියලා. හරි. දැන් එතකොට ඊට පස්සේ ඔබට මේක ඉගෙන ගන්න තියෙනවා මොකද්ද? ඩයෝඩ් එකක පෙර නැඹුරුව පසු නැඹුරුවට අමතරව දැන් රෙක්ටිෆයර් එකක් හැටියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි. ඊට පස්සේ මේ ඩයෝඩ් එකක් පාවිච්චි කරන්නේ මොන වගේ වැඩවලටද කියලා ඔබට මේ තර්කයක් ගොඩ නැගෙනවා ඇතිනේ. වැදගත්ම දේ මතක තියාගන්න ඩයෝඩ් එකක් පාවිච්චි කරන
උපකරණ වල ආරක්ෂාවට උදාහරණයක් ඇටර ඔබ හිතන්නේ කිසියම් උපකරණයකට මේ ආකාරයට ඩයෝඩයක් දාලා ඒකට ධන සැපයුමක් දුන්නොත් විතරයි මේක හරහා ධාරාවක් ගලාගෙන යන්නේ ඍණ සැපයුමක් දුන්නොත් මේක හරහා ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ එහෙමනම් ඔබට පුළුවන් උපකරණ වල ආරක්ෂාවට මේ ඩයෝඩ එක පාවිච්චි කරන්න උපකරණ වල ආරක්ෂාවට මේ ඩයෝඩ එක අපි පාවිච්චි ගන්නවා පළවෙනි කරුණ දෙවෙනි කරුණ හැටියට අපිට කියන්න පුළුවන් ඉතාමත් වැදගත් එක ඍජුකරණය රෙක්ටිෆයි එකක් හැටියට අපි පාවිච්චි කරනවා ඒක කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ බලමු ඍජුකරණයට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ඍජුකරණයට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මොකද රෙක්ටිෆයි එකක් හැටියට දැන් මේ කාර්යයන් සිද්ධ කරන්නේ කොහොමද කියලා අපි බලමු ඩයෝඩ් එකකින් කරන කාර්යයක් දන්නවා ඔබට තව පොඩි ගැටලුවක් ඇති වෙයිද දන්නේ දැන් මේ වගේ දාරිත්‍රකයක මේකේ ධාරිතාවට කැපැසිටන්ස් කියලා ඒක ෆැරඩ් වලින් මැන්න. ඊළඟට මේ වගේ එක ප්‍රතිරෝධය ඒක මේ රෙසිස්ටන්ස් කියලා ඕම් වලින් මැන්න. මේ වගේ ඩයෝඩ් එකකට විශේෂිත වූවා ඒකකයක් මුකුත් තියනවද නැහැ. ඔන්න ඒක තමයි දැන් ඔබට කියන්න යන්නේ. මෙතන තියෙන්නේ වෝල්ටියතාවක් තමයි ඩයෝඩ් එකේ. හරි. එතකොට ඩයෝඩ් එකේ කිසියම් ප්‍රස්ථාරයක් අපි මේ ආකාරයට නිරූපණය කරොත් මේ පැත්තට අපි වෝල්ටියතාව ගන්නවා මේ පැත්තට කරන්ට් එක ගන්නවා ධාරාව වෝල්ට් කරන්ට් ගත්තම මෙන්න මේකේ ප්‍රස්ථාරයෙන් මෙන්න මේ ආකාරයට තමයි එන්නේ මේකට ඔබට තේරෙන්නේ නැතුව ඇති මෙහෙම කිව්වට මම මේක සරලව පහදන්නම් ඉතාමත්ම සරලයි මෙතන බිංදුව මූල ලක්ෂ්‍ය තියෙන්නේ මේකින් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මෙන්න මෙතනට දාගන්න ඔබ 0.7ක අගයක් වෝල්ට් හරි හරි එතකොට මොකද්ද මේ කියන්නේ ඩයෝඩයක් පෙරනැඹුරු කරොත් පෙරනැඹුරු කරොත් කියන්නේ ඔබ දන්නවා මෙන්න මේ ආකාරයට තියලා ධනට ධන ඍණට ඍණ තියෙන විදියට සම්බන්ධ කරොත් මේකේ ඇවිල්ලා ඇවිල්ලා වෝල්ට් 0.7ක් ඉක්ම වුණාට පස්සේ කිසිම ගැටලුවක් නැතුව ඒක හරහා ධාරාවක් ගලාගෙන යනවා මේ ඔබට පේනවා වෝල්ටියතාව වැඩි වෙනවා ධාරාවත් වැඩි වෙනවා මේක තමයි මේකෙන් කියන්නේ මොකද්ද නැවතත් කියනවා වෝල්ට් 0.7ක වගේ අගයක් එනකන් මේක තිබිලා එතනින් එහාට මේකේ ධාරාවක් ගලන් යනවා මතක තියාගන්න මම මේ වෝල්ට් 0.7 කියලා කිව්වේ උපරිම අගය දැන් ඔබ හොඳටම දැක්ක මම චෙක් කරපුවයි තිබ්බේ වෝල්ට් 0.498යි 0.394යි ඒ වගේ 0.3ත් 0.7ත් අතර වෙනස් වෙන රේන්ජ් එකක් තමයි මෙතන තියෙන්න පුළුවන් මම මේ උපරිම අගය මෙතන ලිව්වේ ඊට පස්සේ සාමාන්‍ය ආකාරයට ධාරාවක් ගලාගෙන යනවා එහෙනම් මේ මොකද්ද මේ පෙර නැඹුරුව හරි එතකොට මේකේ වැදගත්කම තමයි ආපස්සට මෙන්න මෙතනදී ඔබට පේනවා ඉතා චූටි ධාරාවක් මුල් වෝල්ට් 0.7ට අඩුවෙන් තියෙද්දි ඉතා කුඩා ධාරාවක් මේක හරහා යනවා කියලා දැනගන්න හැබැයි ඒක ගණනය කිරීමට තරම් නැති කුඩා අගයක් අනිත් පැත්තට ගත්තොත් මෙන්න මෙතනට අපි කියනවා බිඳ වැටීමේ වෝල්ටියතාවය බ්‍රේක් ඩවුන් වෝල්ටේජ් කියලා. බිඳ වැටීමේ වෝල්ටියතාවය මොකද්ද මේ කියන්නේ? බ්‍රේක් ඩවුන් වෝල්ටේජ්. මෙතන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. මේකත් හරියට තේරුම් ගන්න. ඩයෝඩ් එකක් තියෙනවා මේ විදියට. මේ ඩයෝඩ් එක මම පසු නැඹුරු කරනවා. පසු නැඹුරු කරාම ඍණට ධන නේ ධනට ඍණ ලෙස මෙන්න මේ විදියට දෙනවා ඍණ මතක තියාගන්න මෙහෙම දුන්නාම මම ඔබට කිව්වා මේක හරහා ධාරාවක් යන්නේ නැහැ කියලා. ඔව් ඇත්ත. නමුත් මේ වෝල්ටියතාව වැඩි කරගෙන යද්දී කිසියම් අවස්ථාවක තියෙනවා මේ ඩයෝඩයට මේක දරා ගන්න බැරි තත්ත්වයක්. අන්න ඒ මොහොතේදී මේ ඩයෝඩ් එක පුච්චගෙන මේක හරහා වෝල්ටියතාවක් ගමන් කරනවා. බිඳ වැටීමේ වෝල්ටියතාව කියන්නේ ඒක. ඊට පස්සේ මේක හරහා කරන්ට් එකක් යන්න ගන්නවා. එතකොට අපි උපකරණයක ආරක්ෂාවට ඩයෝඩ් එකක් දැම්මත් එයාගේ සීමාව ඉක්මවා ගිහිල්ලා දෙපඩන ඍණ මාරු කරලා වෝල්ටේජ් එක වැඩි කරොත් මේ ඩයෝඩ් එක පිච්චෙනවා බිඳ වැටීමේ වෝල්ටියතාවට වඩා වැඩි වෙනකම් මේ ඩයෝඩ් එක පිච්චිලා මේක හරහා ධාරාවක් ගලාගෙන යනවා මේ ආපස්සට. ඒක නිසා එයාට දරා ගන්න පුළුවන් වෝල්ටේජ් එකක් තියෙනවා කියලත් ඔබ විසින් මතක තියාගන්න. මේ වගේ අගයන් මම අදාළ තැන්වලදී ඔබට කියලා දෙන්නම්. හරි. දැන් ඔබට ඩයෝඩ් එකක් ගැන හොඳ අවබෝධයක් ආවා. මොකද්ද මේකෙන් කරන කාර්යය කියලා. එතකොට ඔබට පේනවා මේ වෝල්ටියතාවක් තමයි මෙතනින් ඩයෝඩ් එකේදී මැනෙන්නේ. ඩ්‍රොප් එකක් තියෙන්නේ වෝල්ටියතාවක්ම තමයි. වෝල්ටේජ් ඩ්‍රොප් එකක් මේක තියෙන්නේ. මේකත් ඉතාමත් වැදගත් දෙයක් ඔබට. ඩයෝඩ් වල සෑහෙන දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා කියලා පේනවා. ඍජුකරණයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? අපි ගමු මෙන්න මේ ආකාරයට තරංගයක් ගමු. මේ තරංගයෙන් මේක ප්‍රස්ථාරයක් නම් මේ උඩ පැත්තේ ධනාගයනොත් යට පැත්තේ ඍණාගයනොත් තියෙනවා. ඕකනේ කතාව. හරි.
එතකොට මතක තියාගන්න මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක් මේක අපිට ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියන්න පුළුවන්. අපි මේ විදිහට නේ හඳුන්වන්නේ AC වෝල්ටේජ් එකක්. AC වෝල්ටේජ් එකක් මේ විදිහට තියෙද්දී අපි මේක ඩයෝඩයක් හරහා යවුවොත් මේ ආකාරයට ඔබ මතක තියාගන්න අපි මේක තරංග දෙක ටිකක් දිගට අඳින මොන තරංගයක් තරංග දෙකක් විතර හරි මේ ආකාරයට ඇන්දොත් මේක අපි ඩයෝඩ් එකක් හරහා යවුවොත් මෙන්න මේ කියන සිග්නල් එක මේ උඩ ටික දනත් යන ටික ඍණත් මේ විදිහට ඇන්දොත් ඔබ බලා ගන්න මේ තරංගය ඩයෝඩේ හරහා යෑමේදී ඔබ හොඳ ආකාරවම දන්නවා මොකද්ද මේකේ ධන කොටස මෙන්න මේ මොහොතට එනකන් ඉන්නේ මේකේ කොටස් හතරක් තියෙනවා මේ මොහොතට එනකන් අඩු වැඩි වෙනවා බිංදු ඉඳලා වැඩි වෙලා වැඩි වෙලා ආයෙ කිසියම් තැනකදී අඩු වෙලා අඩු වෙනවා නමුත් මේ කොටස සියල්ල බිංදුවෙන් උඩ නිසා ධන අගයක් නිසා මතක තියාගන්න ඒ ධන වෝල්ටේජතාව කිසියම් ගැටලුවක් නැතුව මේකේ ගියා හරි මෙතනින් පස්සේ ඔබ බලන්න මෙන්න මේ පළවෙනි දෙවෙනි ලක්ෂ දෙක අතර තියෙන සම්පූර්ණම ඍණාගය මෙන්න මේ ඍණාගය අපිට බෑ මතක තියාගන්න මේ ඩයෝඩ් එක හරහා ගමන් කරවන්න. ඒකට හේතුව ඇයි? ඩයෝඩ් එකක් පෙර නැඹුරු අවස්ථාවේදී පමණයි යන්නේ. ඍණ අවස්ථාවේදී මේක හරහා යන්නේ නැහැ. එහෙනම් මේකෙදි මේ ටිකේ ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. නැවතත් ධන කොටස කිසිම ගැටලුවක් නැතුව යනවා. ඒ ආකාරයටම නැවතත් ඍණ කොටස යන්නේ නැහැ. මෙන්න මේකට අපි කියනවා අර්ධ තරංග ඍජුකරණයක්. half wave එකක් කියලා. අර්ධ තරංග ඍජුකරණය මේක තමයි අර්ධ තරංග ඍජුකරණයක් half wave එකක් කියලා කියන්නේ. එතකොට මේක අපි සර්කිට් එකක් ඇසුරින් නැන්දොත් අපි හිතමු මේ විදිහේ තියෙන ඩයෝඩ් එකකට අපි දෙනවා මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් දුන්නම මෙන්න මේ විදිහේ සිග්නල් එකක් එනවා. ඒ වගේම ඔබ අමතක කරන්න ඕන අපි හිතමු මෙතන බල්බයක් දැම්ම කියලා මොකක් හරි මේකට සෝස් එකක් හැටියට හරි මේ බල්බ් එක කැඩි කැඩි මේ ටිකේපත් වෙයි ආයි නෙවෙයි මේ ටිකේදිපත් වෙයි. ඒ වගේම ඔබට ඔන්න මම කියලා දුන්න කන්ඩෙන්සර් යටතේ දාරිත්‍රක යටතේ මොකද්ද කියලා දුන්න ඔබට දාරිත්‍රකයක් පාවිච්චි කරන්න පුළුවන්කෝ ස්මූත් කරන්න සුමට කරන්න ෆිල්ටරින් වලට. එහෙනම් මෙන්න මේ ස්මූතින් කැපැසිටර් එකක් ඔන්න මෙතෙන්දී අපි දැම්ම හරි ඉගෙනගත්තු දාරිත්‍රකය. මතක තියාගන්න එහෙම වුණාම මේ ප්‍රස්ථාරයේ යම් කිසි වෙනසක් වෙනවා ලොකු වෙනසක් නෙවෙයි. එයා කරන්නේ මොකද්ද ධාරිතාව ගබඩා කරගෙන ඉඳලා එයා තුලින් පිටතට ලබා දෙනවා. එතකොට මේක පොඩ්ඩක් බිඳුවෙම තියෙන නේද මෙන්න මේ ආකාරයට හැඩයක් යම්කිසි හැඩයකට මේ මෙහෙම බිඳුවෙන් පටන් ගන්නදී යම්කිසි අගයක තිබිලා අඩුවීමකට භාජනය වෙනවා. හරි. එතකොට ෆිල්ටරින් ස්මූතින් වලට පාවිච්චි කරපු කැප් එකට පාවිච්චි කරාට පස්සේ මේ තරංගේ තව පොඩ්ඩක් හැඩය වෙනස් වෙලා මේ විදිහට ආවා. මීට වඩා අපිට වැදගත් වෙනවා පූර්ණ තරංග ඍජුකරණයක් පාවිච්චි කරන එක. අපි බලමු දැන් අර්ධ තරංග ඍජුකරණයක් තමයි මේ ඔබ පාවිච්චි කළා මේ විදිහට ගත්තේ. පූර්ණ තරංග ඍජුකරණයක් පාවිච්චි කළා ඩයෝඩ් එකකින් කෙරෙන උපරිම කාර්යය මොකද්ද කියලා. ඩයෝඩ් එකේ තියෙන වැදගත්ම එක තමයි ෆුල් වේව්. මොකද්ද පූර්ණ තරංග ඍජුකරණය? පූර්ණ තරංග ඍජුකරණය. ඩයෝඩ් එක මොකද්ද කරන වැදගත්ම කාර්යය කියලා අහුවොත් රෙක්ටිෆයර් එකක් හැටියට රෙක්ටිෆිකේෂන් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ඍජුකරණ ක්‍රියාවලිය සිද්ධ කරන්න. කොහොමද මේක කරන්නේ? හරි. මෙන්න මේ ඩයෝඩ් ටික අඳින්න විදියත් මතක තියාගන්න. මේ ඩයෝඩ් වල ඔක්කොම එක පැත්තකට මේ විදියට අඳින්න. එක පැත්තකට කියන්නේ මොකද්ද? මෙන්න මේ මේකට අපි බ්‍රිජ් එකක් කියලා කියනවා. මේ ඩයෝඩ් දෙකේ පිටිපස්සු දෙක එකටත් අනිත් ඩයෝඩ් දෙකේ මෝනෝවල් දෙක එකටත් හිටින විදිහට තමයි අඳින්න ඕනේ. මේක වෙනස් විදිවලට අඳින්න එපා. ඒකට වර්ධිනවා. මම කියන්නේ මේ ඩයෝඩ් දෙකේ පිටිපස්සට මේ ඩයෝඩ් දෙකේ පිටිපස්ස සෙට් වෙනවා. මේ ඩයෝඩ් දෙකේ ඉස්සරහට මේ ඩයෝඩ් දෙකේ ඉස්සරහා. එව නැත්නම් කැතෝඩ් දෙකත් ඇනෝඩ් දෙකත් මෙන්න මේ සෙට් වෙන විදිහට තමයි අඳින්නේ. මම මේකට ලබා දෙනවා AC සප්ලයි එකක්. මේ විදිහට මේකෙන් අවුට් එකක් ගන්නවා. මෙහෙම අවුට් එකක් ගන්නවා මේ විදිහට. හිතන්නකෝ බල්බයක් දැම්ම කියලා. මෙන්න මේකට තමයි ඔබ ওই බ්‍රිජ් එකක්. එහෙම නැත්නම් සේතුවක් කියලා කියන්නේ. අපි මේකට පාවිච්චි කරනවා බ්‍රිජ් එක, සේතුව, IN 4007 වගේ, IN 4001 වගේ රෙක්ටිෆයර්ස් පාවිච්චි කරලා, ඩයෝඩ් පාවිච්චි කරලා අපි මේ කරන්න යන්නේ මොකද්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් AC සිග්නල් එකක් DC සිග්නල් එකක් බවට පරිවර්තනය කරන්න තමයි මේ හදන්නේ. හරි. කොහොමද මේ සිද්ධිය වෙන්නේ කියලා අපි බලමු.
harima saralai. Api pratyavarta dharavak meken gattot oba dannawa dan pratyavarta dharavak kiyanne menna me aakare tarangayak ne. Etukota mekata ena me pratyavarta dharave palaweni voltage kotasa gattot palaweni kotasa dana kotasak labena. Hari metanta ena eka dana voltiyatawak nan e dana voltiyatawa me patten gaman karanna ba. Ai obata peena metana rina me mokada reverse bias karala tiyenne. Danata rina de yanne ne. Ena me patten yanne ne. හැබැයි මේ පැත්තෙන් ධන වෝල්ටීයතාවක් තියෙනවා ඔබ බලන්න මේ ධන වෝල්ටීයතාව මේක හරහා ගිහිල්ලා මේන්නේ මේක හරහා මෙහෙම මේ පරිපතේ මෙහෙම ගිහින් මෙහෙම ගිහිල්ලා ඒ ධන නේද මෙහෙම එනවා හරිද මෙහෙම එනවා ඊට පස්සේ නැවතත් මේ පැත්තට යන්න පුළුවන් ධන මෙහෙම ගිහිල්ලා මෙන්න මේ විදිහට පරිපතේ සම්පූර්ණ වෙනවා එහෙමනම් පළවෙනි ධන කොටස ගත්තොත් පළවෙනි ධන කොටස කිසිම මම කොටස් 1 2 3 4 අතරයි පහයි පළවෙනි ධන කොටස කිසිම ගැටලුවක් නැතුව මේ ආකාරයට ගියා. අපි දෙවෙනි ධන කොටස සලකා බලමු මොකද වෙන්නේ කියලා. සෝරි දෙවෙනි ඍණ කොටස. ඔබ දන්නවා දෙවෙනි කොටස ඍණ. මේ ඍණ වෝල්ටීයතාවක් මෙතනට එනවා කියලා හිතන්න. ඍණ වෝල්ටීයතාවක් මෙතනට ආවොත් ඒ ඍණ වෝල්ටීයතාව මෙතනින් යන්න බෑ. ඍණට ධන තියෙන්නේ පෙර නැඹුරු, පසු නැඹුරුව. හැබැයි මේ ඍණ වෝල්ටීයතාව මේ පැත්තට ආවා කියන ඍණට ඍණ කියන්නේ ධනට ධනනේ. එහෙමනම් මෙන්න මේක හරහා යනවා. මේක හරහා මෙහෙම ඇවිල්ලා ඍණ වෝල්ටීයතාවක් මේ පැත්තට යන්න බෑ. නමුත් මේක හරහා මෙහෙම එන්න පුළුවන්. ඇවිල්ලා මේ පරිපථය හරහා ගිහිල්ලා ඍණ වෝල්ටීයතාවක් එන්නේ. මොකද්ද වෙන්නේ? මෙන්න මේක හරහා මේ පැත්තට යන්න මේ පැත්තට ගිහිල්ලා මෙහෙම පරිපථය සම්පූර්ණ වෙනවා. හරි. එතකොට මොකද්ද ඔබට තේරෙනවා? ඍණ වෝල්ටීයතාවක් කිසිම ගැටලුවක් නැතුව මේක හරහා ගමන් කරා. එහෙනම් ඒ කොටසත් අපිට මෙන්න මේ විදියට අඳින්න පුළුවන්. ඇයියේ මේකේ ධන කොටස විතරක් ගියා මේ පැත්ත හරහා මේකේ ඍණ කොටස මේ පැත්ත හරහා ගිහලා පරිපථය සම්පූර්ණ වුණා. නැවතත් ධන කොටසත් සැලකුවොත් ඒ ධන කොටස මේක හරහා මෙහෙම ගිහින් මෙහෙම ගිහින් මෙහෙම මෙහෙම මේ පරිපථය සම්පූර්ණ වෙනවා. නැවත ඍණ කොටසක් ගියත් ඒ ඍණ කොටස මොකද වෙන්නේ? මේ පැත්ත හරහා මෙහෙම ගිහින් මෙහෙම ගිහින් මේ පරිපථය හරහා පරිපථය සම්පූර්ණ වෙනවා. එතකොට ඔබට දැන් තේරෙනවා මෙන්න මේ බ්‍රිජ් එකක් ගැහුවොත් මේ බ්‍රිජ් එකක් හයි කරොත් කොහොම දුන්නත් ප්‍රත්‍යවර්ත ධාරාවක් දුන්නම අපිට මේ ආකාරයට ඒකේ අදාළ අගයන් ටික ලබා ගන්න පුළුවන් එකම පැත්තකට. දැන් එතකොට මේකේ ඍණ කොටස් සියල්ල නැති වෙලා ධන කොටස් ටික පමණක් අපිට ලැබිලා තියෙනවා. මොකද්ද ඍණ කොටස් සියල්ල නැති වෙලා ධන කොටස් ටික පමණක් අපිට ලැබිලා තියෙනවා මේ පරිපථයේ. හරි. අපි මේකට ස්මූතින් කැප් එකක් දැම්මොත් එයා කරන්නේ මොකද්ද? ධාරාව ගබඩා ගල තබාගෙන අවශ්‍ය වෙලාවට දීම සිද්ධ කරනවා. මේ ප්‍රස්ථාරය තව ටිකක් වෙනස් වෙනවා. මම මේක රූප සටහනක් කරනවා. ප්‍රස්ථාරය නැවතත් තැන්දොත් මේ ආකාරයට 1 2 3 4 5 කියලා අපි ගියමු. මතක තියාගන්න ස්මූතින් කැප් එක දැම්මොත් ඒ කැප් එක හරහා සම්බන්ධ වීමේදී එයා යම් කිසි ධාරාවක් ගබඩා කරගෙන තියන් ඉඳලා අඩු වෙන වෙලාවෙදී දීලා මෙන්න මේ ආකාරයට අපිට ප්‍රස්ථාරයක් එනවා. මොකද්ද වෙන්නේ? එයත් යම් කිසි ගබඩා කරගෙන තබාගෙන ඉඳලා මේක තව ටිකක් නියත අගයකට ගත්තා. මෙන්න මේකට අපි කියනවා ස්මූත් කරනවා, සුමට කරනවා කියලා. ස්මූත් කරා ෆිල්ටරින් කියලත් කියනවා. අර ගැසි ගැසි ගීපු ධාරාව මොකද්ද උනේ? ඊටාම සරල නියත අගයකට ගෙනාවා. එහෙමනම් AC වෝල්ටේජ් එකක් DC වෝල්ටේජ් එකක් බවට පරිවර්තනය කරන්න තමයි අපි මෙන්න මේ ඩයෝඩ් ටික පාවිච්චි කරන්නේ. මේ රෙක්ටිෆයර් බ්‍රිජ් එක පාවිච්චි කරන්නේ. මොකටද එහෙමනම්? AC to DC conversion. AC to DC conversion වලට තමයි මේ රෙක්ටිෆයර් එක අපි පාවිච්චි කරන්නේ. AC වලින් DC වලට මාරු කරලා. ඔබ දන්නවා ඔබේ එදිනදා ජීවිතේ පාවිච්චි කරන උපකරණ වලින් 90% විතර අපි පාවිච්චි කරන්නේ DC වලින්.
එයාට DC supply එකක් ඕන. නමුත් අර ගෙදර plug එකට ගැහුවා. මේ plug එකෙන් ඔන්න විදිහේ bridge එකක් කරා සේතුවක් කරා ගිහිල්ලා අපි radio එක TV එක ඔය ගන්න ගොඩක් උපකරණ handphone එක smartphone එක නිකම් phone එක මේ හැම දෙයක්ම අවසානයේදී වැඩ කරන්නේ DC supply එකක් හැටියට. එතකොට මෙන්න මේ DC supply එකක් බවට පරිවර්තනය කරන ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ මෙන්න මේ diode හතර bridge එක සහ අපි කලින් ඉගෙන ගත්ත අන්නර කියන capacitor එකක් දාලා. එහෙනම් මේ bridge එක අපිට ජීවිතේ ඉතාමත්ම වැදගත් ada uang hari apa prasnya, dan gatheringnya ne desi ya tiha diila, metra volt pahak kagi agi agan nih komik, hari mangga beli transformer gani kira dulu neti nisa mangga ikat ini nih, mei agi tadukaran nih komik dikira nih ke, wenama kira deh nih, dan ngopo wisin dana gatih itu karuna tamai, pratya warta dara wakdi pui kak, api de poluang, itam sarlo bici kak dala, mei widi AC kak, DC kak bawa de pari warta nih kiri masih dakaran nih, diode dolar, mei mei bici kak, pahwici kak, hari. මං හිතනවා ඔබට ඔන්න ඩයෝඩ් වල මූලික දේවල් ගැන හොඳ අවබෝධයක් ආවා කියලා. දැන් මේකට පාවිච්චි කරන ඩයෝඩ් එක තමයි මං ඔබට කිව්වා IN4000 එක IN4007 වගේ මෙන්න මේ කියන රෙක්ටිෆයර් ඩයෝඩ් එක. මේක ගැන දැන් ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. හරි. මේ වගේම තවත් ලෝකයේ තියෙන ඩයෝඩ් වර්ග ටිකක් අපි හැම ඩයෝඩ් වර්ගයක් ගැනම ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් මේ ඩයෝඩේ පාවිච්චි කරනව එකක් මොකද්ද? ඍජුකරණය සඳහා AC to DC conversion එක කරන්න. ඒ වගේම උපකරණයක ආරක්ෂාවට වම දකුණ මාරු වෙනවට අන්න ඒ වගේ දේවල් වලට අපිට ධන ඍණ මාරු වෙනවට වළක්ව ගන්න මේ රෙසිස්ටර් එකක් මේ ඩයෝඩ් එකක් පාවිච්චි කරලා අපිට මේ වැඩ කටයුතු ටිකක් සිද්ධ කරගන්න පුළුවන්. හරි. ඊළඟ ඩයෝඩ් එක අපි එහෙමනම් යමු. සෙනර් ඩයෝඩ් එක කියන්නේ මොකක්ද කියලා බලන්න. බලමු මේ සෙනර් ඩයෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. මතක තියාගන්න සෙනර් ඩයෝඩ් එක සංකේතය මෙන්න මේ ආකාරයට තියෙන ඩයෝඩ් එකක්මයි. හැබැයි මේකේ ඉරි කැබලි දෙකක් මෙන්න මෙහෙම ඉරි කැබල්ලක් සහ මෙන්න මෙහෙම ඉරි කැබල්ලක් හේදෙනවා. මේ ඔන්න ඕකට තමයි සෙනර් ඩයෝඩ් එක කියන්නේ. යාටත් අර විදිහටම ධන ඍණ බෙදයක් තියෙනවා. ඔබට තිරේ දිස්සේ සෙනර් ඩයෝඩ් එකක් කියන්නේ මොකද්ද කියලා මේක ගත්තොත් ඇත්තටම තියෙන විදිය මෙන්න මේ වගේ වීදුරු සහිත පීත්ත පටි මේ වීදුරු සහිත බටයක් වගේ මෙතනින් කුඩා පටියක් තියෙනවා මෙන්න මේක ඍණාග්‍රය මේක ධනාග්‍රය එතකොට මේ පැත්ත කැතෝඩය මේ පැත්ත ඇනෝඩය ලෙස අපිට සෙනර් ඩයෝඩ් එක හඳුන්වන්න පුළුවන් මොකද්ද මේ සෙනර් ඩයෝඩ් එකකින් කරන කාර්ය කියලා ඔබට ගැටලුවක් කියවේ දැන් කලින් එක අපි පාවිච්චි කරා ඍජුකරණයට නේ ඒ වගේම ධනරින් ආරක්ෂිත ධනරින් මාරු වෙනවා වගේ උපකරණයක ආරක්ෂාවට සෙනර් ඩයෝඩ් එකක් කරන්නේ මෙන්න මේ වගේ දෙයක් ඉතාම සරල සංසිද්ධියක්. හැබැයි සෙනර් ඩයෝඩ් එකක් හැම විටම මතක තියාගන්න අපි පාවිච්චි කරන්නේ පසුණු ඇඹුරු අවස්ථාවේ. එහෙනම් ධනට ඍණත් ඍණට ධනත් ලෙස තමයි සෙනර් ඩයෝඩ් එක අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ආකාරයට. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන්නේ අපි හිතමු 12 volt supply එකක් නම් ඔබට ඔබේ ජංගම දුරකථනයට හරි smartphone එකට හරි 5 volt සම්බන්ධතාවයක් ලබා ගන්න ඕන නම් ඔබට පුළුවන් මේ වගේ series ප්‍රතිරෝධකයක් දාලා ඒකට ගැළපෙන අකයක් දාලා volt 5 සෙනර් ඩයෝඩ් එකක් දැම්ම නම් මේ සෙනර් ඩයෝඩ් එක හැම විටම එයාගේ දෙකලවර වෝල්ටියතාවය ඔය අදාළ volt voltage volt 5 තියා ගන්නවා ඔන්නෝක තමයි කතාව. මොකද්ද? මෙතනට වෝල්ට් 5ක සෙනර් ඩයෝඩ් එකක් දැම්මොත් හැම විටම මෙයාගේ දෙකලවර වෝල්ටියතාවය වෝල්ට් 5යි. මෙයාට වෝල්ට් 3ක සෙනර් ඩයෝඩ් එකක් දැම්ම නම් ඒක හරහා යන විදියට එයා වෝල්ට් 3ක් යන විදියට තමයි මේකේ දෙකලවර වෝල්ටියතාවය හදාගන්නේ. ඒතකොට මෙන්න මේක තමයි සෙනර් ඩයෝඩ් එකේ තියෙන වැදගත්කම දෙකලවර නියත වෝල්ටියතාවයක් අපිට තබා ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඒකට තමයි අපි මොකද්ද සෙනර් ඩයෝඩ් එකක් පාවිච්චි කරන්නේ සෙනර් ඩයෝඩ් එකේ දෙකලවර කිසියම් නිත්‍ය වෝල්ටියතාවක් තියාගන්න පුළුවන් එයා විසින් එයාට ආවේනික එයාගේ ගුණවලට අනුව තියන අගය. එහෙනම් සෙනර් ඩයෝඩ් එකේ දෙකලවර නියත වෝල්ටියතාවක් පවත්වා ගත හැක. ඕකට තමයි අපි සෙනර් ඩයෝඩ් එක කියලා කියන්නේ. තවත් දෙයක් කියන්න තියෙනවා. මේ විදියම ඩයෝඩ් එකක් තියෙන ඔබට තිරේ දිස්සනවා සෙනර් ඩයෝඩ් එක සිග්නල් ඩයෝඩ් කියලා. සිග්නල් ඩයෝඩ් එකේ පෙනුමත් මේ විදියමයි. ඒක නිසා මේක වෙන් කරලා අඳුර ගැනීමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. නමුත් ඒකෙන් කරන කාර්යය සහ මේකෙන් කරන කාර්යය වෙනස්. දැන් ඔබට තේරෙනවා
දෙකල වලට පහක් දාන්න ඕන නම් සෙනඩ ඩයෝඩ් එක දානවා පහක එක තුනක් දාන්න ඕන නම් තුනක දාන ඔබට අවශ්‍ය වෝල්ටීතාවට අදාළ එකක් දැම්මම දෙකල වල නිත්‍ය වෝල්ටීතාවක් ඔබට සෙනඩ ඩයෝඩ් එක පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන් මෙන්න මේක තමයි සෙනඩ ඩයෝඩ් එකක් කියලා කියන්නේ හරි අපි යමු ඊට පස්සේ ෂොට්කි ඩයෝඩ් කියන එකට ඔබට තියෙන්නේ ෂොට්කි ඩයෝඩ් මොකද මේ වචනේ S C H O T T Y short T T K Y short की डायोड निकाम मेरे नुहुरु वचन है आहालावाद नेति वचन है कभी ओबटे देने भी तेरे दिशेनो ओबटे शॉट की डायोड देगा माते के त्याग आना मैं अमूतु वचन है आवे जर्मन जाति का वोल्टेज शॉट की किया ना पुद्गले टा गाउरो किरीमा क्वाशेन वोल्टेज शॉट की टा गाउरो किरीमा क्वाशेन तमाई මේ නම ආවේ හරි එහෙනම් ෂොට්කි ඩයෝඩ් එකකින් කෙරෙන්නේ මොකද්ද කියලා අපි බලමු මේක ජර්මන් නමක් නිසා තමයි අපිට නුහුරු ගතියක් දැනෙන්නේ ෂොට්කි ඩයෝඩ් එක ඔබට තිරේ දිස්සෙනවා සංකේතය ගත්තොත් මෙන්න මේ ආකාරයට ෂොට්කි ඩයෝඩ් එකක් අපිට හඳුන්වන්න මේ සංකේතවත් කරන්න පුළුවන් මෙන්න මේක තමයි ෂොට්කි ඩයෝඩ් එකේ සංකේතය මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා සාමාන්‍යයෙන් ඩයෝඩ් එකක් හැදෙන්නේ මේ ආකාරයට PN සන්ධියක් එකතු වෙලා කියලා මම ඔබට කියලා දුන්නා. නමුත් ෂොට්කි ඩයෝඩ් එක හැදෙන්නේ එහෙම නෙවෙයි. N වර්ගයේ අර්ධසන්නායකයකට මෙන්න මේකට ලෝහයක් එකතු කරලා තමයි මෙටල් එකක්. එතකොට මේක රත්රන් වෙන්න පුළුවන්, ප්ලැටිනම් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සිල්වර් වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ ලෝහයක් එකතු කරලා හදන එකක් තමයි ෂොට්කි ඩයෝඩ් එකක් කියලා කියන්නේ. එතකොට පොඩි වෙනසක් තියෙනවා අර්ධසන්නායක කැබලි දෙකක් එකතු කරලා නෙමෙයි මේ ෂොට්කි ඩයෝඩ් එකක් හදන්නේ. මේ ෂොට්කි ඩයෝඩ් එක හදන්නේ ෂොට්කි ඩයෝඩ් එකේ තියෙන වැදගත්කම තමයි මෙයාගේ අධි සංඛ්‍යාත වලට වැඩ කරන high frequency low voltage වලට වැඩ කරන උපකරණයක් තමයි ෂොට්කි ඩයෝඩ් කියලා කියන්නේ. මොකද්ද high frequency අධි සංඛ්‍යාත high frequency low voltage වලට වැඩ කරන එකක් තමයි ෂොට්කි ඩයෝඩ් එකක් කියලා කියන්නේ. මොකද්ද මේ high frequency මේ low voltage කියන්නේ? ඔබ දන්නවා හොඳටම අපි SMPS සර්කිට් එක. ඒ කියන්නේ අපි ට්‍රාන්ස්ෆෝම මේවට තාම කියලා දුන්නේ නැති නිසා ඔබට කියලා දෙන්නේ අපිට වෝල්ටීතාව අඩු කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ පැත්තේ යම්කිසි අගයක් දීලා ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්චි කරලා අනිත් පැත්තට අඩු වෝල්ටීතාවයක් ලබාගෙන අපිට අපේ AC to DC වගේ කන්වර්ෂන් එකක් කරගන්න පුළුවන්. දෙවැනි ක්‍රමයේ තමයි ඔබ දැකලා තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් නැතුව දැන් ගොඩක් ඔය හුඟක් චාර්ජර්ස් වල එන්නේ SMPS ක්‍රමයට අපිට ඉලෙක්ට්‍රොනික DC සර්කිට් එකක් AC එකක් DC වලට පරිවර්තනය කරගන්න පුළුවන්. ඉතින්දි සංඛ්‍යාතය ඉහළ අගයකට ගෙනල්ලේ සංඛ්‍යාතය ඇසුරින් තමයි වෝල්ටේජ් එක වෙනස් කිරීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය කෙරෙන්නේ ෂොට්කි ඩයෝඩ් එකක් හරහා. එහෙමනම් මතක තියාගන්න SMPS සර්කිට් වල පවර් සප්ලයි සර්කිට් වල ෂොට්කි ඩයෝඩ් එක ඔබට අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන්. එතකොට ඊගේ තවත් වැදගත්කමක් තමයි හුඟක් අය ෂොට්කි ඩයෝඩ් එක පටල ගන්නවා මොකද ට්‍රාන්සිස්ටරයක් කියලා. හරිද ෂොට්කි ඩයෝඩ් එක සමහර වෙලාවට මේ ආකාරයට අපිට හුරු පුරුදු විදියට ආවත් පින් තුනේ ෂොට්කි ඩයෝඩ් නුත් තියෙනවා. ඔබට දැන් තිරේ දිසනවා පින් තුනේ ෂොට්කි ඩයෝඩ් එකක්. එයාගේ සංකේතය ගත්තොත් ඩයෝඩ් දෙකක් මේ විදියට එකට එකතු කරලා හදපු ඒවා කියලා අපිට කියන්න පුළුවන්. මේන මේ විදියට ඩයෝඩ් දෙකක එකතුවක් මෙතන. එතකොට එක දෙක කියලා ගත්තොත් ඔබට පේනවා මෙතන ඍණාග්‍රය තමයි තියෙන්නේ. මේ දෙපැත්තටම ධනාග්‍රය තියෙන්නේ. මේ වගේ එකක් මල්ටිමීටරයක් ඇසුරින් චෙක් කරනවා නම් මේ දෙපැත්තට වෙනම තියන්න ඕන, මේ දෙපැත්තට වෙනම තියන්න ඕන. ඒ ආකාරයට මේක ට්‍රාන්සිස්ටර් එකක් නෙවෙයි. ට්‍රාන්සිස්ටර් එකකුත් ඇත්තටම මේ වගේ එකක් තමයි. අන්න ඒක තමයි මම ඔබට කිව්ව පටල ගන්න එපා කියලා. දැන් මෙයා මනිනවා නම් ධනට ඍණ මේ ආකාරයට තියන්න ඕන. ආයි මේ පැත්තට ධනට ඍණ මෙන්න මේ ආකාරයට තියලා තමයි බලන්න ඕන. මෙහෙම තිබ්වම රීඩින් එකක් එන්න ඕන, මෙහෙම තිබ්වම රීඩින් එකක් නැති වෙන්න ඕන. මේක තමයි ෂොට්කි ඩයෝඩ් එකේ තියෙන විශේෂත්වය. ෂොට්කි ඩයෝඩ් එකේ නම් පාවිච්චි කරනවා SMPS සර්කිට් වගේ අධි සංඛ්‍යාත උපකරණවල පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ අපි යමු බලන්න ෆොටෝ ඩයෝඩ් එක කියන්නේ මොකක්ද කියලා. වැදගත් මාතෘකාව තමයි අපිට ෆොටෝ ඩයෝඩ්. ඇත්තටම කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ දේවල් ගත්තම මේවා ඉතාම විරලයි අපිට දුර්ලභව පාවිච්චි වෙන්නේ. ඒක නිසා මතක තියාගන්න මේ වගේ දේවල් සම්පූර්ණම මේ
ගැඹුරින් අධ්‍යයනය කිරීම නෙවෙයි අවශ්‍ය මොනවා හරි උපකරණයක් ඔබ විසින් හදන්න යද්දි මේ වගේ දේවල් තිබුණොත් ඔබට මේක අඳුරා ගැනීම හැකියාව තියෙනවා ඔබට තිරේ දිස් වෙනවා ෆොටෝ ඩයෝඩ් එක කියන්නේ මොකක්ද කියලා ෆොටෝ ඩයෝඩ් එකකින් කිරෙන කාර්යය මතක තියාගන්න මෙන්න මේ ආකාරයට ඩයෝඩ් එකක් තියෙනවා මේ ඩයෝඩ් එකට ඊතල දෙකක් වැටිලා තියෙනවා එළියට නෙවෙයි ඇතුළට මේකෙන් අදහස් කරන්නේ මේක ආලෝක සංවේදී ඩයෝඩයක් මොකද්ද ආලෝක සංවේදී ඩයෝඩයක් ඒ කියන්නේ මෙයා මේ විදියට කිසියම් පරිපථයකට සම්බන්ධ කරොත් මෙයා හරහා කිසියම් ධාරාවක් ගලාගෙන යනවා මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයක ඕක තමයි කතාව මොකද්ද මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයක ධාරාවක් ගලාගෙන යනවා මෙයාට ආලෝකයක් පතලෙන් විනීමට සැලැස්වීමෙන් මතක තියාගන්න මේකෙන් අදහස් කරන්න එපා ෆොටෝ ඩයෝඩ් එකක් පාවිච්චි කරලා ඉරේලියට අල්ලලා කරන්ට් එක හදනවා කියලා. ඒක නෙමෙයි මේකෙන් කියන්නේ. ආලෝකයත් එක්ක වැඩ කරන උපකරණ. මොනවද? බොහෝ විට ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණේ, ෆයිබර් ඔප්ටික් තාක්ෂණයේදී සහ ආලෝකයේ තීව්‍රතාව මැනීමට මෙන්න මේ ඩයෝඩ් එක පාවිච්චි කරලා මේක හරහා යන මයික්‍රෝ ඇම්පියර් ධාරාව තුළින් ආලෝකයේ තීව්‍රතාව මනින්න පුළුවන්. එහෙනම් ආලෝක සංවේදී ආලෝකයත් එක්ක වැඩ කරන ඔප්ටිකල් ෆයිබර් කමියුනිකේෂන් වගේ ඒවට පාවිච්චි කරන ඩයෝඩ් එකක් තමයි ෆොටෝ ඩයෝඩ් කියලා කියන්නේ. මොකද්ද මෙයා එහෙනම් ආලෝක සංවේදී ඩයෝඩයක්. ආලෝකයේ වැඩිවීමේදී මොකද්ද වෙන්නේ? මෙයාගේ මේ ධාරාව වැඩි වෙන අතර ආලෝකය අඩු වීමේදී මේ ධාරාව අඩු වෙනවා. එතකොට වැටෙන ආලෝක ප්‍රමාණය පිළිබඳ දත්තයන් ගණනය කිරීම සඳහා අපිට මේ ෆොටෝ ඩයෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. ඊළඟ වැදගත් වචනේ තමයි LED. මොකද්ද LED බල්බ් එක ගැන දන්නේ කෙනෙක් නැහැ. හැබැයි LED කියන්නේ ඩයෝඩයක් කියලා ඇයි ඔබ හිතන්නේ? එහෙම හිතනවද? ඔව්. Light emitting diode. LED බල්බ් එකක් කියන්නේ හොඳට මතක තියාගන්න ඩයෝඩ් එක. LED බල්බ් එකක් කියන්නේ එතකොට පිලමන්ට් බල්බ් එකක් වගේ බල්බ් එකක් නෙමෙයි. LED එකක් හරහා පෙර නැඹුරු කරපු අවස්ථාවේදී ධාරාවක් ගලාගෙන යෑමේදී එයා තුළින් පිටවන ඉලෙක්ට්‍රෝන ධාරාව මත එයාගේ වර්ණය පැහැය වෙනස් වෙලා මේ ආකාරයට ධාරාවක් ගලාගෙන යනවා. එහෙනම් ලයිට් ඉමිටින් ඩයෝඩ් LED බල්බ් එක කියන්නේ හොඳට මතක තියාගන්න මොකද්ද? ඩයෝඩ් එකක් තමයි. ඔබ දන්නවා LED වර්ග තිරේ දිස් වෙන ඕන තරම් ලෝකේ තියෙනවා. අපිට මේ සියල්ලම ලයිට් ඉමිටින් ඩයෝඩ් කියන ඩයෝඩ් ටෙක්නොලොජියට තමයි අයිති වෙන්නේ කියලා මතක කරගන්න එපා. ඒ වගේම තවත් ඩයෝඩ් එකක් තියෙනවා ඔබට. ඒකත් ඔබ ඉගෙන ගන්න. වේරි කැප් ඩයෝඩ්. මොකද්ද වේරි කැප් ඩයෝඩ්? මේකත් අඩුවෙන් යෙදෙන නමුත් ඔබ විසින් ඉගෙන ගත යුතු උපකරණයක්. මොකද්ද වේරි කැප් ඩයෝඩ්? වේරි කැප් ඩයෝඩ් එක සංකේතය ගත්තොත් මෙන්න මේ ආකාරයට දිස් වෙන්නේ කන්ඩෙන්සරයක් සහ ඩයෝඩ් එකක්. මොකද්ද මේකෙන් කියන්නේ? ඩයෝඩ් එක කොටසකුයි කන්ඩෙන්සරයක කොටසකුයි තියෙනවා. මේක ඉතාම සරලයි. මෙහි කරන්නේ මේ ඩයෝඩ්ඩයට සපයන වෝල්ටියතාව වෙනස් කිරීම තුළින් මෙන්න මේ ධාරිත්‍රකය අගේ වෙනස් කරනවා. මේක හරියට ටියුනින් කන්ඩෙන්සර් එකක් වගේ. මොකද්ද ඔබ හොඳටම දන්නවා ටියුනින් කන්ඩෙන්සර් එකේ රේඩියෝ එකේ අපි චැනල් අල්ලන්න පාවිච්චි කරන්නේ ටියුනින් කන්ඩෙන්සර්. ඒක කරකවනකොට ඒ ටියුනින් කන්ඩෙන්සරේ තුළින් ධාරා වෙනස් වෙලා වේරියබල් කැපැසිටි එකේ කැපැසිටන්ස් වෙනස් වෙලා ඒක තුළින් අපිට රේඩියෝ ෆ්‍රීකවන්සි අල්ලන්න පුළුවන්. මතක තියාගන්න කරකවන එක ඇනලොග් රේඩියෝ එකක් නම් ඔබ දැන් චැනල් අල්ලන්නේ බටන් ප්‍රෙස් කරලා. අන්නේ බටන් ප්‍රෙස් කරන තැනට පාවිච්චි කරන්නේ මෙන්න මේ වේරි කැප් ඩයෝඩ් එකක් පාවිච්චි කරලා. එයාට සපයන වෝල්ටේජ්ව වෙනස් කිරීම තුළින් කැපැසිටන්ස් එකේ කැපැසිටර් එකේ ධාරාව වෙනස් කරලා අදාළ සුසර කිරීම සිද්ධ කරනවා. එහෙනම් වේරි කැප් ඩයෝඩ් එක පාවිච්චි කරන්නේ මොකකටද? ඩිජිටල් ක්‍රමයට රේඩියෝ චැනල් RF රේඩියෝ ෆ්‍රීක්වන්සි ටියුන් කරන්න. තේරුණාද? ඩිජිටල් රේඩියෝ ෆ්‍රීක්වන්සි බටන් එක ප්‍රෙස් කරලා ඔබ දැන් අලුත් ඔබේ වාහනේ අලුතෙන් ගෙන අපේ රේඩියෝ එකේ චැනල් අල්ලන්නේ බටන් එක ප්‍රෙස් කරලා නේද? අන්න ඒකට පාවිච්චි කරන්නේ වේරි කැප් ඩයෝඩ් එක. මේකේ වෙන්නේ මොකක්ද එහෙනම්? වෝල්ටියතාව වෙනස් වීම තුළින් කැපැසිටර් එකේ ධාරිතාව වෙනස්කොට RF ෆ්‍රීක්වන්සි රේඩියෝ ෆ්‍රීක්වන්සි
tune kiri අපිට පාවිච්චි කරන්න පුළුවන් variable capacity එකදී ධාරිතාව කෙලින්ම අතින් කරකවනකොට වෙනස් වෙනවා මෙතන අපි අතින් කරකවනකොට නෙමෙයි මේ දෙන වෝල්ටේජ් තාව මත මෙයාගේ capacitance වෙනස් වෙලා ඒක මගින් අපිට radio frequency එක tune කරන්න පුළුවන් එතකොට මේක digital ක්‍රමයේ කියලා අපි කියන්න පුළුවන් අරක පරණ එක analog radio tune කරන ක්‍රමයේ කියලා කියන්න පුළුවන් ඔන්න ඕක තමයි vary cap diode දෙකකින් කෙරෙන කාර්යය ඊට පස්සේ අපි බලමු අවසාන මාතෘකාව අපිට තියෙන tunnel diode එකක් කියන්නේ මොකද්ද කියලා. මේවා ඉතාමත් අඩුවෙන් අපිට යෙදෙන දේවල් කියලා අමතක කරන්න එපා. මුලින් ඉගෙන ගත්තේ ගොඩාක් යෙදෙන දේවල්. මේවා ඉතාම දුර්ලභ ලෙස යෙදෙනවා. අපිට tire දිස් වෙනවා tunnel diode එකක්. හැබැයි අමතක කරන්න එපා මේවා දැනගෙන ඉන්න එක වැදගත්. ඔබ මොකක් හරි සර්කිට් එකක් repair කරන්න යද්දී ජීවිතේට ගහලා නැති equipment එකක් අහු වුණොත් ඒකෙන්දී ඔබ අපහසුතාවයකට පත් වෙනවා. එතකොට tunnel diode එකේ සංකේතය තමයි මෙන්න මේ විදියට තියෙන එයාගේ ඇතුල් පැත්තට නැමිච්ච ඉරිකෑලි දෙකක් තියෙන tunnel එකක් කියන්නේ ගුහාවක් වගේ කියන අදහසක් නේ තියෙන්නේ මට තියාගන්න මේ tunnel diode එකේ විශේෂත්වයක් තියෙනවා අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙතන කරන්ට් එක මෙතන වෝල්ටේජ් තාවයක ප්‍රස්ථාරයක් ඇන්දොත් එයාගේ වෝල්ටේජ් තාවය මෙහෙම ගිහිල්ලා වැඩි වෙලා උපරිමයකට ඇවිල්ලා කිසියම් තැනකදී අඩු වෙනවා අඩු වෙලා නැවතත් අඩු වගේකට ගිහිල්ලා කිසියම් වගේක් ඉක්මුවාට පස්සේ මෙන්න මේ විදියට වැඩි වෙනවා. එතකොට මෙන්න මේ කිසියම් පරාසයක් තුල එයාගේ වෝල්ටේජ්තාවයේ අඩුවීමක් කරන්ට් එකේ අඩුවීමක් දක්නට ලැබෙනවා. මේක තමයි මෙයාගේ විශේෂත්වය. මේක පාවිච්චි කරනවා අපි ඔසිලේටර් සඳහා. ඔසිලේටර් වලට අපි ගොඩාක් සහ ඇම්ප්ලිෆයර්ස් වලට පාවිච්චි කරනවා මයික්‍රෝවේව් සහ මිලි වේව් වල. ඇම්ප්ලිෆයර් වලට අපි මේ tunnel diode එක පාවිච්චි කරනවා. මොකද්ද? මයික්‍රෝවේව්, මිලි වේව්, ඔසිලේටර් සඳහා ඇම්ප්ලිෆයර් සඳහා. දැන් ඔබට ඔසිලේටර් එක කියන්නේ මොකද්ද කියලා ඇත්තටම මට මෙතෙන්දි කියලා දෙන්න අමාරුයි ගොඩක්. ඉතමත් හොඳින් මම ඉස්සරහට පැහැදිලි කරනවා වෙනම පාඩමක් අරගෙන ඔසිලේටර් එක කියන්නේ මොකද්ද කියලා දීර්ඝ ලෙස සාකච්ඡා කරනවා දැනට ඔබ මතක තියාගන්න ඔසිලේටර් එක කියන වචනේ විතරක් ඇම්ප්ලිෆයර් එකක් කියන්නේ දන්නවනේ සද්ද වගේ දෙයක් අපිට ඇම්ප්ලිෆයි කරලා වැඩි කරලා දෙන එකට අපි ඇම්ප් එකක් කියනවා අන්න ඒ වගේ වයිදී අපි මේ tunnel diode එක පාවිච්චි කරනවා මෙන්න මේ ආකාරයට ලෝකේ තියෙන හැම diode එකක් ගැනම මම ඔබට ඉතාම සරලව කියලා දුන්නා මුල් හරියේ diode එකක් චෙක් කරන්නේ කොහොමද rectifier bridge එකක් පාවිච්චි කරන්නේ කොහොමද half wave එකක් පාවිච්චි කරන්නේ කොහොමද ඒ වගේ හැම දෙයක්ම කියලා දුන්නා ඊට පස්සේ අපිට තියෙනවා මේ diode එක කොහොමද SMD diode එකක් අඳුරගෙන SMD diode එකක් phone එකක වගේ චෙක් කරගන්නේ කොහොමද කියලා තමයි ඊට පස්සේ අපිට අවසානයේ වැදගත්ම මාතෘකාව තමයි SMD diode අපි මේ හැමදේම කරන්නේ අපේ ෆෝන් එක ගෙදර ෆෝන් එක අපේ අතින්ම නඩත්තු කරගන්න. අපි බලමු SMD diode එකක් අඳුරගන්නේ කොහොමද කියලා. ඔබට tire දිස්සන SMD diode එක හරිම සරලයි. SMD diode එකක් මේ ආකාරයට කොටුව ගත්තම දැන් SMD resist එකක් කැප් එකක් ගත්තොත් ඒකෙම තීරු දෙකක් සිල්වා කල මේ විදියට වෙන් වෙලා තියෙනවා. ඒක තුලම. නමුත් SMD diode එක වෙන් වෙන්නේ ඒ ආකාරයට නෙවෙයි. මේකේ දෙපැත්තේ අග්‍ර දෙක අඳු දෙක මෙන්න මේ ආකාරයට කොටු දෙකකින් එළියට පැනලා තියෙනවා මේක තමයි අඳුර ගන්න සරලම ක්‍රමේ එතකොට මේක බොහෝ විට කළු පැහැයෙන් යුක්තයි මේ දෙක ඉතින් අග්‍ර දෙක රිදි හෝ අලු කියන්න පුළුවන් යකඩ ප්ලේට් දෙයක් තියෙන මේ දෙකෙන් තමයි බෝඩ් එකට මේ ආකාරයට බලනවා නම් බෝඩ් එකට පෑසීම සිද්ධ කරන්නේ මෙන්න මේ විදියට ඔක තමයි SMD diode එක තියෙන ස්වරූපය දැන් අපි බලමු ෆෝන් එකක SMD diode එකක් චෙක් කරගන්නේ කොහොමද කියලා මේ ඔක්කොමත් එක්ක. හරි. දැන් අපි බලමු අපි ඉගෙනගත්තු තියරි ප්‍රැක්ටිකල් පැත්තට යොදාගන්නේ කොහොමද කියලා. ඔබට පේනවා මෙන්න මේ තියෙන්නේ SMD diode එක. මේ තියෙන්නේ SMD diode එක. පේනවනේ දෙපැත්තට අඳු දෙක තියෙන. එතකොට මේ diode එක එක් පැත්තකට රීඩින් එකක් පෙන්වන්න ඕන. අනිත් පැත්තට රීඩින් එකක් පෙන්වන්න ඕනේ නැහැ. ඔන්න මම දැන් පෙරනැඹුරු අවස්ථාවට අල්ලලා තිනවා. දෙපැත්තේ විදුලි විභව බාධකයේ 0.465 වෝල්ට් එක මෙයා පෙන්නනවා. එහෙනම් ධනට ධනත් ඍණට ඍණත් දුන්නම මේ ආකාරයට පෙන්නනවා. මට ඔබට tire දිස් කරන්න බෑ. වෝල්ටීයතාවය. හරි මේක අනිත් පැත්ත මාරු කළා ධනට ඍණත් ඍණට ඍණත් කියලා බලමු අපි මේක වෝල්ටේජ් එක පෙන්නනවාද කියලා. ඔන්න අනන්තයක් ලෙස අගයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට පේනවා මේ ඩයෝඩ් එක ඉතාමත් හොඳින් වැඩ කරන තත්ත්වයේ පසු වෙන diode එකක් කියලා. power supply එක pin 3 තියෙනවා ඊට යටින් diode එකක් තියෙනවා. අපි මේ diode එකක් check කරලා බලමු. වැඩ කරන diode එකක්ද කොහොමද readings කියලා.
ඔන්න මම දනට දන 3 නේට්‍රිනක් තියෙනවා කොහමද ඔබ හරි දනට දන දෙන්නේ මෙන්න මේක ධනාග්‍රය කියලා මම දන්න නිසා එහෙනම් මේක දන වෙන්න ඕන දන ට්‍රින 0.459 ක වෝල්ටියතාවක් මේකේ පෙන්නනවා 0.459 ක වෝල්ටියතාවක් ඒ පෙර නැඹුරු අවස්ථාවේ අපි බලමු පසු නැඹුරු අවස්ථාවේ මේකේ අගයක් පෙන්වන්න බැහැ කොහොමද කියලා ඔව් පසු නැඹුරු අවස්ථාවේ කිසිම අගයක් මල්ටිමීටර තුලින් පෙන්වන්නේ නැහැ ඒ කියන්නේ මෙම උපකරණය ඉතාමත් හොඳින් ක්‍රියා කරනවා ඕනනම් ඔබට පුළුවන් මේක බසර් මෝඩ් දාලා මේ ආකාරයට මේ මේක ෂෝට් නම් ටෝන් එකේ ඉන්න ඕන දෙකලවලට తిව්වා නමුත් එහෙම නැහැ ඔබට පේනවා මේක ෂෝට් නෑ එහෙමත් බලන්න පුළුවන් කම්බියක් වගේ ෂෝට් වෙලාද කියලා හරි ෂෝට් නෑ ඒ වගේම ඔබට කලින් එකත් බසර් මෝඩ් දාලා චෙක් කරගන්න පුළුවන් අගේ කියවීම නෙවෙයි ෂෝට්ද නැද්ද කියලා අපි කලින් එකක් බැලුවා අපි ඒකම බලමු බලමු කෝ අපි බලපු එක මේ තියෙන මෙන්න අපි බලපු ඩයෝඩ් එක තියෙනවා එතකොට මේ ඩයෝඩ් එක අපිට පුළුවන් චෙක් කරගන්න මේක ෂෝට් එකක් තියෙනවද නැද්ද කියලා බසර් මෝඩ් දාලා තියෙන්නේ මං පේනෝනේ දෙකම ඇල්ලුවම ටෝන් එක එනවා නමුත් මේක දෙකලවරට ඇල්ලුවම ටෝන් එකක් එන්නේ නැහැ ඒ කියන්නේ මේක ෂෝට් වෙලා පිච්චිලා නැහැ කියලත් අපිට කියන්න පුළුවන් හරි මෙන්න මේ ආකාරයට ඔබට ඩයෝඩයක් චෙක් කරන්නේ කොහොමද කියන එක ගැන මම සම්පූර්ණම කියලා දුන්නා. එහෙමනම් මේ වගේම ඊටමත් වැඩගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. දැන් ඔබට ඔබේ ස්මාර්ට්ෆෝන් එක තුල තියෙන ඕනම ඩයෝඩ් එකක් චෙක් කරලා වැඩ කරනවද නැද්ද සහ හැම දෙයක් ගැනම බලන්න අවබෝධයක් තියෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මේ රින ඔබට පේනවා මේකේ තියෙනවා චූටි ඉරි කැබැල්ලක්. ඒක මට කියන්නම තිබුණා. මෙන්න මේ ඉරි කැබැල්ලෙන් කියන්නේ එහි රිනාග්‍රය කැතෝඩය කියලා. ඒකත් හොඳින් මතක තියාගන්න. මේ රින ඉරි කැබැල්ලෙන් කියන්නේ එහි කැතෝඩය එහෙමත් නැත්නම් රිනාග්‍රය කියලා. හරි. එහෙමනම් ස්තුතියි.